එදා ජීවමාන බුදුන් වහන්සේගේ කාලයේ පටන් අද දක්වාම බුදුන් වහන්සේ උදෙසා පුද පූජාවන්ද නොකඩවා පවත්වනු ලබන්නේ උන්වහන්සේ කෙරෙහි බෞද්ධ ජනතාවගේ සිතෙහි පවතින අපරිමිත භක්තිය හේතුවෙනි. බුද්ධ පූජාවන්, මල් පූජාවන්, පහන් පූජාවන් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර එයට අමතරව බුදුන් වහන්සේ උදෙසා විවිධාකාරයෙන් අතීතයේදී සිදු කර ඇති පූජාවන් පුත්පත්වල පෙන්වා දී ඇත්තේ මෙලෙසින්ය. ඇත්තටම මේ බුද්ධ පූජාව පිළිබඳව අපි මූලාශ්‍ර දිහා බැලුවම පැරණි අට්ඨකථා, ධම්මපදට්ඨකථා, ඒ වගේම පේතවත්තු, විමානවත්තු, ජාතක කතා ආදී තොරතුරු සඳහන් වෙනවා මේ බුද්ධ පූජාවේ තියෙන ආනිසංස පිළිබඳව. විශේෂයෙන් ප්‍රේතවත්වයේ සඳහන් වෙනවා බුදුන් වහන්සේ උදෙසා කරලද පූජාවන් වලට නිග්‍රහ කරපු පුජ්‍යලයන් ප්‍රේතලෝකේ ඉපදුණු බව. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම බුද්ධ පූජාවන් සිදු වුණා. මේට හොඳ උදාහරණේ තමයි සුමන මාලාකාරයාගේ කතාව. සුමන මාලාකාරයා බිම්බිසාර රජතුමාට මල් නැලි 8ක් ගේනවා සමන් පිච්ච. දවසක් සුමන මල්කාරයා විසින් මේ සමන් පිච්ච මල් නැලි 8 බුදුන් වහන්සේ සැවැත්නුවර වඩින අවස්ථාවකදී පූජා කරනවා. මේ පූජා කරපු අවස්ථාවේ සමන් පිච්චමල් බුදුන් වහන්සේ වටා ගොස් නැවතුණා සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ ආවරණය වෙන පරිදි. මේක දැකපු බිම්බිස්සාර රජතුමාත් ඉතාම සතුටටපත් වෙලා මේ සුමන මාලාකාරයාට කහවණු 84,000ක් දීලා සුමන සිටු තනතුරද ප්‍රදානය කරනවා. එයින් අපට පේනවා මේ සුමන මල්කාරයාගේ කතාවෙන් සමන් පිච්ච මල් පූජාව උන්වහන්සේ වැඩ සිටින කාලයේදීම සිද්ධ කරපු බව. ඒ නිසා වර්තමානයේ වත් මේ සමන් පිච්ච මල් පූජාව අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම රුවන්වැලිසෑය වන්දනා කිරීමේදී මේ ආකාරයෙන් සමන් පිච්ච මල් පූජාවන් අපිට දකින්න පුළුවන්. ඒ වගේම එහි ඉතිහාසයේ උන්වහන්සේ ජීවමාන කාලය දක්වාම දිවෙන බව අපිට පුළුවන් හඳුනාගන්න. එසේම බුද්ධ කාලයේ රජ කළ බිම්බිසාර රජ සමයේ සිට ලක්දිව රජ කළ අවසන් රජවන කීර්තිශ්‍රී රාජසිංහ රජුන් දක්වා බුදුන් වහන්සේ උදෙසා විවිධ පුද පූජාවන් පවත්වන්නට යෙදුන අතර පුතපතේ සඳහන් වන ආකාරයට දෙවැනි විමල ධර්මසූරිය රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ කරන ලද වෑංජන 32ක් සහිත බුද්ධ පූජාව වර්තමානයේ වන විටත් ශ්‍රී දළදා මාලිගාවේ ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. එදා ඒ ආරම්භ කරන ලද වෑංජන 32කින් සමන්විත බුද්ධ පූජාව අදටත් සකස් කරනු ලබන්නේ බුදුන් වහන්සේ කෙරෙහි ඇති භක්තියෙන්ය. මෙම බුද්ධ පූජාව ලංකාවේ ප්‍රධාන පෙළේ පූජනීය ස්ථාන ගණනාවක ඉතාම සාර්ථකව සිදු වෙනවා. විශේෂයෙන් දළදා මාලිගාවේ බුද්ධ පූජාව ඉතාම විශිෂ්ට අන්දමින් සිදු වෙනවා. ඒ වගේම ශ්‍රී මා බෝධිය, රුවන්වැලිසෑය, මහියංගනය ඇතුළු සොළොස්මස්ථාන ස්ථාන ගණනාවකද මේ බුද්ධ පූජාව ඉතා හරියාකාරව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම
මේ බුද්ධ පූජාව සැකසීමේදී ඒ ආශ්‍රිත අනිකුත් ආම්පන්නද වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පාත්‍ර ඒ වගේම ආවරණ වියන් මුතුකුඩ ආදී මේවත් වර්ධනය වෙලා තියෙනවා ඒ ආකාරයෙන්. බුදුන් වහන්සේ උදෙසා සිදු කරන ලද බුද්ධ පූජාවට පාත්‍රත් එකතු වුණා. මේ පාත්‍ර නිර්මාණය කිරීමේදී පාරම්පරිකව ඒ පවුල් වලට ඒ කුසලතාවයන් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම බත් සහිත දානය පිළිගැන්වීමේදී විශේෂිත වූ පාත්‍රයක්ද, ඊට අමතරව ව්‍යංජන පිළිගැන්වීමේදී වෙනත් පාත්‍රද, ඊට හා සමානව තවත් පැන් පිළිගැන්වීමේදී වෙනත් පාත්‍ර තිබුණා. බුද්ධ පූජාවේ ප්‍රමාණය අනුව මේ පාත්‍ර ප්‍රමාණය වැඩි වුණා. ඒ වගේම තමා සැදැහැවත් සංඛ්‍යාව වැඩිවීමත් මේ පාත්‍ර වැඩිවීමට හේතු වුණා. ඒ වගේම තමා මේවා නිර්මාණය කිරීමේදී ඒ ශිල්පීන් ඒ පාත්‍ර නිර්මාණය කිරීමට විශේෂ ක්‍රම ශිල්පයන් යොදාගත්තා. විශේෂයෙන්ම වාත්තු කිරීම, උණු කිරීම ආදී මේවා සියල්ලම පාරම්පරික ඥානයේ පදනම් කරගෙන සිදු කරනු ලැබුවා. මේ දැන් අද වර්තමානයේ භාවිත කරන පාත්‍රත් ප්‍රමාණයෙන් විවිධ වන අතර ඒවා නිර්මාණ ශිල්පී අතරින් උසස් තත්ත්වයක් ගන්නවා. ඒවා නිර්මාණය කරන්නේ අද දක්වාම ඒ පාරම්පරිකව පැවතෙන පවුල් අනුසාරයෙන්. බුදුන් වහන්සේ උදෙසා පවත්වන ආහාර පූජාවන් සඳහා භාවිත කරන බුද්ධ පූජා පාත්‍රය සකස් කරනු ලබන්නේද නිර්මාණකරුවන් විසින් බුදුන් වහන්සේ වෙත කරනු ලබන පූජාවක් ලෙසින්ය. අප තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති ඉහළම ගෞරවයෙන් ආහාර පූජාවන් සඳහා පිත්තල යොදා සකස් කරනු ලබන පාත්‍රයන් භාවිත කරනු ලබන අතර මෙම පාත්‍රය සකස් කිරීමේදී අමුද්‍රව්‍ය ලෙස ඔවුන් භාවිත කරනු ලබන්නේ පිත්තලය. එම පාත්‍ර නිර්මාණය කිරීමේදී ප්‍රථමයෙන් ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ ඔවුන්ම සකසාගත් පිත්තල කැබලි කෝමක දමා රත් කිරීමයි. මෙම පිත්තල කැබලි පැය 3කට ආසන්න කාලයක් රත් කිරීමෙන් පසු එය ද්‍රව තත්ත්වයට පත්වේ. එසේ රත් කර ද්‍රව තත්ත්වයට පත් කරගත් පිත්තල වලින් භාණ්ඩ සකස් කිරීමට නම් තමන් සකස් කිරීමට බලාපොරොත්තු වන විවිධ භාණ්ඩවල හැඩතල අනුව අච්චු සකස් කරගත යුතු වේ. ඒ සඳහා ඔවුන් භාවිත කරනු ලබන්නේ කළුගල් කුඩු මිශ්‍රව සකස් කරගත් විශේෂ පසකි. ප්‍රථමයෙන් තමන් සකස් කරගන්නා භාණ්ඩයට අනුව අච්චු මේ ආකාරයෙන් සකස් කරගනු ලැබේ. ඒ සඳහා සකස් කරන භාණ්ඩයේ හෝ පාත්‍රයේ කොටස් වෙන වෙනම අච්චුවල සාදාගත යුතු වේ.
අනතුරුව සිදු කරන්නේ එලෙස සාදාගත් අච්චු මතට උණු කරගත් පිත්තල වැක්කිරීමයි. එය මෙලෙසින් දැකගත හැකිය. මතට වත් කරගන්නා පිත්තල භාණ්ඩවල කොටස් වෙන වෙනම අච්චුවෙන් ඉවතටගෙන ඒවා පෑස්සීමකට ලක් කරනු ලැබේ. එය මෙලෙසයි සිදු කරනු ලබන්නේ. ඉන්පසු එසේ පාස්සාගත් පාත්‍රයේ හැඩතල ලබා ගැනීම සඳහා එය කැපීමකට ලක් කරයි. එසේ කැපීමට ලක් කරන ලද පාත්‍රයේ ඇති කඩතොළු ඉවත් කර පාත්‍රයේ හැඩය සැකසීම එයින් පසුව සිදු කරයි. මේ ආකාරයෙන් පාත්‍රයේ හැඩය සකසා අවසන් වූ පසු එම පාත්‍රය මැදීමකට ලක් කරනු ලැබේ. එම මැදීම සිදු කරන්නේ මේ ආකාරයෙනි. මැදීමට ලක්කිරීමෙන් අනතුරුව පාත්‍රය සම්පූර්ණයෙන් නිමා කර අවසන් වේ. එහෙත් එම පාත්‍රයේ විචිත්‍ර බව ඉස්මතු කිරීම සඳහා මැදගත් එම පාත්‍රයට කැටයම් කැපීම ආරම්භ කරනු ලබයි. එය මේ ආකාරයෙන්
ආකාරයෙන් සිදු කරනු ලබන අතර නිර්මාණකරුවා විසින් තමන්ගේ සහජ හැකියාව හා පළපුරුද්ද මත එම කැටයම්වල හැඩතල වෙනස් වෙනස් ආකාරයෙන් නිර්මාණය කර පාත්‍රය සකස් කර අවසන් කරයි. මගේ නම චමින්ද සම පුෂ්ප කුමාර. මම පිළමතලාවේ කිරුවල් ප්‍රදේශයේ සිටින්නේ. මගේ වෘත්තිය වශයෙන් මම පාරම්පරික උරුමයක් වුණ පිත්තල කර්මාන්තයේදී සිටින්නේ. මේ වෙන විට මගේ වැඩපොලේ දෙතුන් දෙනෙක් මේ රැකියාවේදී නියැලී සිටිනවා. මම නිර්මාණය කරන්නේ පූජා භාණ්ඩ විදිහට බුද්ධ පූජා පාත්‍ර, කරඬු ධාතු තැන්පත් කරන කරඬු වහන්සේලා, පන්සල් වලට අරන පන්සල් වල දොර ලොක්. ඉතින් ඒ මේ පිත්තල ඒ සියලු දේම මම මේ අලුත් නිර්මාණ විදිහට මේ මම සකස් දෙනවා. පූජාවන් පූජා කිරීම උදෙසා භාවිත කරනු ලබන තවත් අංගයක් වන්නේ උඩුවියනයි. එය වර්තමානයේ වන විට බොහෝ ස්ථානවල මුතු කුඩයකට පරිවර්තනය වී ඇත. අතීතයේදී බුද්ධ පූජාව සහ ධාතු කරඬුව වැඩමීමේදී මෙම වියන් භාවිත කරනු ලැබුවා. ඒ වගේම මුතුකුඩ පිළිබඳ විමසා බැලීමේදී ඇත්තටම මූලාශ්‍රවල සඳහන් වෙන්නේ මුතුකුඩ රජුන් සහ ප්‍රභූවරුන් භාවිත කර බවයි. ඒ වගේම මහනුවර රාජධානි සමයේදී රජු ඇතුළු ප්‍රභූන්ද මේ මුතුකුඩය භාවිත කරා. නමුත් වර්තමානයේ වන විට මේ මුතුකුඩය භාවිත කිරීමට රජවරු හෝ ප්‍රභූන් නොමැති නිසා ඇත්තටම බුද්ධ පූජාව වැනි උසස් පූජනීය කටයුත්තක් සඳහා මේ මුතුකුඩය භාවිත කරා. වියන වගේම මුතුකුඩයත් එක හා සමානව අද භාවිත වෙනවා. ඒ වගේම පැරයුගයේ සිටම ඇතැම් පරපුරවල් විසින් මේ කාර්මික ශිල්පීන් විසින් විවිධාකාරයෙන් මේ මුතුකුඩ වියන් නිර්මාණය කරා. විශේෂයෙන් ඇතැම් පැරණි පවුල්වල අද දක්වාම මේ නිර්මාණයන් කරගෙන එනවා. විශේෂයෙන් මෙය කොයිතරම් දුරට සාර්ථකව නිර්මාණාත්මකව කරන්න ඕනද කියනවා නම් ඇත්තටම ඔවුන් මේ මුතුකුඩේ මිට සෑදීම තවත් කොටසක් ශිල්පීන් විසින් සිදු කරනවා. මුතු ඇමිනීම, ඒ වගේම කුඩය වියලන එක සැකසීම ආදිය කරා වෙනත් නිර්මාණකරුවන්. ඒ ආකාරයෙන් මෙයින් බලාපොරොත්තු වුණේ ඉතා විශිෂ්ට අන්දමින් මුතුකුඩයක් නිර්මාණය කිරීමයි. අද ඇත්තටම ධාතුන් වැඩවීමට අමතරව බුද්ධ පූජාවේද මෙම මුතුකුඩය ඉසලීම සිදු වෙනවා.
එයින් බලාපොරොත්තු වුණේ නිර්මාණශීලීත්වයේ මෙන්ම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කිරීම සඳහා. බුද්ධ පූජාවේ අගය මහ ජනතාවට දැනගැනීමට බෞද්ධ ජනතාවට සිහිගැන්වීමට මේවා ඉතා හොඳින් භාවිත කරනු ලැබුවා. එම මුතුකුඩ සැකසීමද බෞද්ධ ජනයාගේ අතින්ම සිදුකරන අතර එහිදී ප්‍රථමයෙන් සිදුකරනු ලබන්නේ කුඩයේ මිට සකස් කර ගැනීමයි. ඒ සඳහා ලී භාවිත කරන අතර එම ලී මිට සකස් කරන්නේ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙලෙසින්ය. ඉන් පසු සිදු කරන්නේ කුඩයේ කූරු එකිනෙකට අමුණාගෙන කුඩයේ ආකෘතිය සකස් කර ගැනීමයි. කුඩයේ ආකෘතිය සකස් කර අවසන් වූ පසු කුඩය සැකසීමට ගන්නා ලද කුඩ රෙද්ද අනුව කුඩයේ හැඩතල කපාගනු ලැබේ. එසේ කපාගත් රෙදි කැබලි එකිනෙක මත තබා මසා ගැනීම සිදු කරන්නේ මෙලෙසින්ය. පසුව මසා නිම කරගත් කුඩ රෙද්ද සකස් කරගත් කුඩයේ කම්බි මත රඳවා තබා මසා ගැනීම සිදු කරයි. අනතුරුවයි සකස් කරගත් කුඩයේ මිට කුඩයට සවි කරගනු ලබන්නේ.
குடையே இயல கொட்டச சவிக்கிரியமின் அனதுருவ முத்து குடைய மெலசின் நிமாமி எதி ஆகாரைய தெககதேகிய ලාවල මගේ ව්‍යාපාරයේ පූජා භාණ්ඩ මගේම නිර්මාණයක් නන්දාසේ මුතු කුඩය ඒ වගේම කරඬුන් ධාතුන් වහන්සේලා වැඩම්මන නෙළුම් මල පාවඩ උඩුවියන් කරඬු ලේන්සුව විජිනිපත් පොඩි ස්ටෑන්ඩ් ධාතුන් වහන්සේලා වැඩම්මන ස්ටෑන්ඩ් මුතු කුඩය යනාදී මුතු කුඩ සියල්ලක්ම මාගේ දැතින් නිර්මාණය වෙනවා මම දැනට අවුරුදු 18ක කාල සීමාවක් මාගේ ව්‍යාපාරය ස්වයං රැකියාවක් වශයෙන් කරගෙන යනවා බුද්ධ වන්දනාවන් සඳහා භාවිත කරන තවත් නිර්මාණයක් වන්නේ නෙළුම් මලයි. මෙම නෙළුම් මල කරඬුව වැඩම කිරීමට හා කටින චීවර පූජාවලදී මෙන්ම අටපිරිකර පූජාවන් වලදීද භාවිත කරනු ලබන අතර එය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරනු ලබන්නේ මෙලෙසින්ය. ප්‍රථමයෙන් නෙළුම් මලේ පෙති එකිනෙකට කපා ගන්නු ලබන අතර එසේ කපාගත් පෙති එකිනෙකට මසා ගන්නු ලැබේ. ඉන්පසු එය සකස් කරගත් රවුමක් මත තබා එකින් එක පෙතිගෙන රවුමට මසා ගන්නු ලබන්නේ මෙලෙසින්ය. එලෙස මසා නිම කරගත් නෙළුම් මල මේ ආකාරයෙන් දිස්වේ. බුදුරජාණන් වහන්සේගේ චරිතය බොහොම සරලයි. එසේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන දේ හරි සරලයි. එසේ උන්වහන්සේ උදෙසා අපි ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව වැනි පූජාවක් කරනකොට ඒ සඳහා භාවිතා කරන දේත් බොහොම සරල චාම්සා ගෞරවණීය ආකාරයෙන් සිදු වෙන්න ඕනේ. අද වර්තමානයේ ඒවා යම් යම් ආකාරයෙන් බොහොම වෙනස් වීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට හිතන්න සිද්ධ වෙනවා මේවා මුල් බුදු සමයට එකද කියලා අපට ප්‍රශ්නයක් නැගෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන මේ පූජා ද්‍රව්‍යයන් පරිහරණය කිරීම පිළිබඳවත් යම් යම් අයගේ විවිධ මත තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ බත් සරලුවක්වත් දන් දීලා ඇසෙනසේ අපි ඒ පුරුද්ද ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අවවාද කරන්නේ තමන් වහන්සේ වැරදෝ පාත්‍රය පවා සෝදලා විසිකරන නම් එහි තිබෙන ඉඳුල් ටිකක් හෝ සතෙක් හරි ආහාරයට ගනීගෙන හැංගීමෙන් මහ පොළොවට දමන්න කියන ගලකට වගේ දෙයකට දමන්න නැතුව මහ පොළොවට දමන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදරය වදාළේ. එවැනි තත්වයක් යටතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා වශයෙන් හෝ ඒ සඳහා පූජා කරන යම් කිසි දෙයක් කුසගින්නක් නිවා ගැනීම සඳහා භික්ෂුවක් හෝ වේවා ගිහි කෙනෙක් හෝ වේවා ඒ කුසගින්න නිවා ගැනීම කියන චේතනාවෙන් යුක්තව එය ආහාරයට ගැනීම කිසිම විදිහකින් වැරද්දක් කොට සලකන්න බෑ. Thank you.
එදා ජීවමාන බුදුන් වහන්සේගේ කාලයෙන් ආරම්භ කරන ලද මෙම පූජාවන් සඳහා අද වන විට විවිධ අංගෝපාංග එකතු කර ඇත. එබැවින් එම පූජාවන්ගේ සරල බව ක්‍රමයෙන් ගිලිහි විචිත්‍රවත් ආකාරයෙන් පවත්වන්නට බෞද්ධ ජනතාව සෑම විටම උත්සාහ දරයි. එසේ සිදු කරනු ලබන්නේ බුදුන් වහන්සේ කෙරෙහි ගරු බුහුමන් දැක්වීමට බෞද්ධ ජනයාගේ ඇති අපරිමිත ශ්‍රද්ධාවත් භක්තියත් ඒ තුලින් පිළිඹිඹු කරන නිසාය. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වන්දනා කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්වලට බෞද්ධයා පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒ වගේම අද දක්වාම මේ වන්දනාවන් ඉතා සංකීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. බුදුන් වහන්සේ තෙමසකින් ආයි සංස්කරණය කළ බව භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන් පසු පුතග්ජන භික්ෂුන් වහන්සේලා අඬන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා සංවේගයට පත් වුණා. ඒ අවස්ථාවේදී ධර්මාරාමනම් භික්ෂුන් වහන්සේ නමක් බණ භාවනාවේ යෙදුණා. මේ පිළිබඳව අනික් භික්ෂුන් වහන්සේලා කතා කරා. උන්වහන්සේ විතරක් අපි සංවේගයට පත් වෙලා ඉන්න අවස්ථාවේදී බණ භාවනා කරනවා කියලා. මේ බව දැනගත් බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ධර්මාරාම හිමි තමා මට නියම පූජාව කරන්න කියන එක තමා උන්වහන්සේ දැනුම් දුන්නේ. මෙයින් පේනවා ආමිස පූජාවන්ට වඩා මුල් බුදු සමයේ අවධාරණය කරන්නේ ප්‍රතිපත්ති පූජාවයි. අද වෙන විට ප්‍රතිපත්ති පූජාව පසකලා ආමිස පූජාවට වැදගත් තැන ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපි දැකලා තියෙනවා බුදුන් වහන්සේට බුද්ධ පූජාවේදී ඇතැම් අය දානේ රැගෙන යන අවස්ථාවේදීත් අතට පල්ලෙහයින් තමයි අරගෙන යන්නේ සමහර අවස්ථාවන්වලදී. එහෙත් පැරණි බෞද්ධයා හිසේ තබාගෙන වියනක් යටින් බොහොම ගෞරවාන්විතව සිදු කරා. ඒ වගේම ඇතැම් අවස්ථාවල බුද්ධ පූජාවේ ප්‍රමාණය දැක්කහම ඒවා බුද්ධ පූජාවෙන් පසු විනාශ වෙලා යනවා. ඒ වගේම අපතේ යනවා. ඒ තැන් අපවිත්‍ර වෙලා තියෙන බව පවා අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි මුල් බුදු සමයේ සඳහන් වෙන ආකාරයට බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන ආකාරයට වඩාත් ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වීම තමයි නියම බුදුදහමට සැලකිල්ල දැක්වීම වන්නේ. ලෝක සත්වයා සසරින් එතෙර කරවීම සඳහා අප තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව ජීවිත ගත කර නිවන් මාර්ගය ලබා ගැනීමට අප උත්සාහ ගත යුතු වුවත් එම ධර්මානුකූල ජීවිත ගත කිරීමට අවශ්‍ය ශ්‍රද්ධාව ඇති කර ගැනීමේ මාවතක් ලෙස මෙවැනි පුද පූජා ඉවහල් කරගත හැකි වේ. එහෙත් බෞද්ධයන් වන අප ශ්‍රද්ධාව තුලින් බුදුන් වහන්සේ දැක උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කොට
මේ සසර දුකෙන් එතෙරවන්නට අප දැඩිසේ අදිටන් කර එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කරගත යුතු වේ. ඒ තුලිනුයි අප බුදුන් වහන්සේ අනුගමනය කළා වන්නේ.